සිටිට මෙවන් නව උත්පාදන සඳහා සහ නව උපාය මාර්ග සඳහා ප්‍රවේශයක් දරන මේ මොහොතේ මේ වර්තමානයේ ඒ අතික්‍රමණය කරන්නට සමත් වෙච්ච අදුරු මණ්ඩලයක් ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයෙක් මූල් කරගෙන සුවිශේෂ ගමනක පුනරාගමනය සනිටුවන් කරන මොහොතයි අපේ දරුවනේ දැරියනි මේ සටහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යාපීඨයට ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයේ සම්මාන ප්‍රධාන උත්සවයේ සමාරම්භයයි අපි මෙලෙසින් සනිටුවන් කරන්නේ නිර්මාණ ශීලී පුද්ගලයෝ මොකද කරන්නේ ඒගොල්ලෝ ලෝකය වෙනස් කරනවා තමන්ට ඕනේ විදිහට දැන් වර්තමාන පරපුරේ අපේ භාතිය සහ සන්තුෂ්ට යම් තාක් දුරට ලංකාවේ සංගීතය වෙනස් කරා ඒ හැම ගීතයකම අලුත් නිර්මාණයක් තමයි තියෙන්නේ එතකොට දැන් අපි කිව්වට මේ කලාව කරන අයට ඇයි බැරිද නිර්මාණ කරන්න කියලා නෑ ඒගොල්ලෝ තමයි හැමදාම නිර්මාණ කරලා තියෙන්නේ මේක හරියට මේ විශේෂයෙන්ම සමාජ විද්‍යා පීඨවල ඉන්න අය තේරුම් ගත්තේ නෑ වුන් කොයිතරම් නිර්මාණශීලීන්ද කියලා රැකියාව වෙනද පොලේ ශාස්ත්‍ර පීඨයේ අයට අපි හිතනවට වඩා තැනක් නිර්මාණය විය යුතුයි වර්තමාන අලුත් පීඨාධිපතිතුමා අලුත් පියවරක් කියලා දිනනවා මම හිතනවා මේ අද ආරම්භ කරන 2019 දී ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය ඉතාමත්ම විශිෂ්ට ව්‍යාපෘතියක් වෙයි කියලා මානව ශාස්ත්‍ර පීඨයක් මේ සියල්ල අපි හැකියතා දුරට ඉහළට ඔසමු වඩාත් විශිෂ්ට නිර්මාණ කරන්න පුළුවන් දරුවෝ බිහි කරන තැනකට අපි පත් කරමු කියලා ඒ නිසා මම දැන් ඔබ සියලු දෙනාම ඉතාම කැප වෙලා වැඩ කරන මේ කණ්ඩායමට මම සුබ ප්‍රාර්ථනා කරනවා අපි විශිෂ්ට ජාතියක් නිර්මාණය කරන්න හදන මේ ඉනෝවේටිව් නේෂන් කෙනෙක් ජාතියක් නිර්මාණය කරන දේවල් මේවා ඒ සඳහාත් මම සුබ ප්‍රාර්ථනා කරනවා entrepreneurship development unit එක හදලා අපි කළේ මේ idea competition එකට යන්න කලින් අපි වැඩමුළු කීපයක් පැවැත්තුවා මේ වැඩමුළු වලට ළමුන් 200ක් විතර ආවා ඒ ශිෂ්‍යෝ ඇවිල්ලා ඒ විවිධ අවස්ථා වලදී තමන්ගේ අදහස් ගොනු කරගන්න බැරුව හිටපු අයට corporate sector එක ගෙනල්ලා කතා කරා අපේ විශ්වවිද්‍යාලයේ සම්පත් තියෙන විශාල වශයෙන් අපේ කළමනාකරණ පීඨයේ ඒ අයත් එක්ක අපි වැඩමුළු කීපයක් පවත්වලා තමයි මේ competition එකට අපි ගියේ ඒ කම්පිටිෂන් එකට ගියාට පස්සේ අදහස් 78ක් ආවා 78න් 40ක් අපි ප්‍රී ස්ක්‍රීනින් සෙෂන් එකක් පවත්වලා තෝරගත්තා ඊට පස්සේ ඒකෙමුත් 13 දෙනෙක් තෝරගෙන ගිය සතියේ සිකුරාදා දවස පුරාම අපි ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියට ගිහිල්ලා මේ ප්‍රසන්ටේෂන් කරා ඒගොල්ලෝ ඉතාම සතුටු වුණා මේ 13 දෙනාගේ නිර්මාණ සම්බන්ධයේ අදහස් සම්බන්ධයෙන් ඒ අය මට පොරොන්දු වුණා මේ 13 දෙනා අපි හදලා දෙන්නම් ලංකාවේ ඉන්න ඉහළම ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරලා දෙන්නම් කියලා ඉතින් ඒක අපිට ලොකු සතුටක් එතුමලගේ තියෙන ව්‍යවසායකත්ව උදාන දැමුත් මාත් එක කතා කරේ ලංකාවේ තියෙන ව්‍යවසායකත්ව උදාන එම වැඩසටහන සඳහා මේ අපේ දරුවන් ලබන සැරේ කවදාවත් නොතිබුණාට මේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨ ප්‍රථම වරටම අපි AIA තරඟයට ඉදිරිපත් කරන්න සූදානම් කරලා තියෙනවා අද ටීවී එකේ රේඩියෝ එකේ පත්තරවල කරන විශ්ලේෂණවල අපි ආට් ගැන කතා කරන්නේ ගුණාත්මක පැත්ත පිළිබඳ විතරයි ඒකට හේතුව ව්‍යාපාරිකයෝ තමයි ප්‍රමාණාත්මක පැත්ත කන්ට්‍රෝල් කරන්නේ ව්‍යාපාරිකයෝ ලස්සනට අපේ ආටිස්ලා ටිකව මේ ගුණාත්මක පැත්ත ගැන විතරක් කතා කරන්න දාලා මීඩියා එකනොත් කරන්නේ ගුණාත්මක පැත්ත අල්ලගෙන කතා කරනවා කතා කරනවා කතා කරනවා ව්‍යාපාරිකයෝ තමයි ප්‍රමාණාත්මක පැත්ත ගන්නෙ ඕක තමයි සත්‍ය ඔය එන්වයරන්මන්ට් එකේදී ප්‍රයිවට්ලි ආට් ඉගෙන ගත්ත සංගීතය ඉගෙන ගත්ත අපරදිග ශාස්ත්‍රීය කරපු අපි දෙන්න ඕගොල්ලන් වගේම කැම්පස් එකකට ගිහින් වෙන සබ්ජෙක්ට්ස් ඉගෙන ගත්ත හින්දා ඔය දෙක එකට දාපුවාම අපිට ලස්සන පින්තූරයක් ලැබුණා මේකේ කොහොමද ගුණාත්මක සහ ප්‍රමාණාත්මක පැත්ත දෙක ගැන අපිට ඔබ්ජෙක්ටිව්ලි කියන්නේ අපිට දීලා තියෙනවානේ පපුව දීලා තියෙන්නේ ෆීල් කරන්න ඔළුව දීලා තියෙන්නේ හිතන්න පපුවෙන් හිතන්න ගියාමත් ෆේල් ඔළුවෙන් ෆීල් කරන්න ගියාමත් ෆේල් ඔය දෙක බැලන්ස් කරලා අපි හිතන්න පටන් ගත්තා එතනින් තමයි අපේ ව්‍යවසායකත්වෙ එන්නේ
අහලගෙන ඩැන්ලොප් ටයර්ස් ඔහුගේ පුතා පොඩි බයිසිකල් එකක ලී රෝද එක වටේ යනවා. ඔහුට හරි දුකයි මේ පුතා මේ වැටි වැටි යනකොට. ඉතින් අහසයි පොඩි එටටි පොඩි කම්ෆර්ට් එකක් දෙන්න. ඉතින් අර රබර් වටේට දාලා හදනවා පොඩි මේකක්. ඒක මේ ටයර් හදන්න ආසාවෙන් කරපු දෙයක් නෙවෙයි. මුදල් පරමාර්ථ කරගෙන කරපු දෙයක් නෙවෙයි. ජනප්‍රිය වෙන්න පරමාර්ථයෙන් කරපු දෙයක් නෙවෙයි. ඒ පුතාට ආදරයට කරපු දෙයක්. ඉතින් ඒක ඔස්සේ ඊට පාර පස්සේ කාලෙක මේ ටයරයක් හැදීරිට මේක ලොකු විකාශයක් ඇති වෙනවා. ඉතින් මෙහෙම තමයි සාමාන්‍යයෙන් ව්‍යවසායක පටන් ගන්න. ඉතින් ඔබත් ව්‍යවසාය සම්බන්ධයෙන් මොන හරි දෙයක් ඉදිරියට කරනකොට රූට් කෝස් එක වෙන්නේ උගලන් හරි ආදරයෙන් කැක්කුමෙන් බලන්න ඕනේ සමාජයේ ප්‍රශ්න. ඒ සමාජයේ ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රශ්නයක් කරගත්තාම පස්සේ ඒ පාරේ ඒ ප්‍රශ්නෙට කොහොම හරි කරලා හරි තිරසාර උත්තරයක් දෙන්න පුළුවන් කොට ඒ උත්තරෙන් කවහරි මිනිහෙක් රුපියල් 100ක් වැය කරලා තමන්ගේ භාණ්ඩේ හරි සේවාව ගන්නවා නම් තමන්ට රුපියල් 100ක් කීයක් හරි එනවා. ඒක මිනිස්සු 100ක් ගන්නවා නම් එතන 10000.